පසුගිය දෙවෙනිදා පසුගිය ජනවාරි දෙවෙනිදා රාත්‍රී හංවැල්ල පොලිස් වසමේ කොඩිකන්ද ආරණ්‍ය සේනාසනය මේ පිහිටා තිබෙන්නේ හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කොස්වත්ත ප්‍රදේශයේ මෙහි සිටි 65 ස්වාමින් වහන්සේ නමක් පැහැරගෙන ගොස් තිබෙනවා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක්. මෙම ස්වාමින් වහන්සේ උඩුවිල ධම්මසිරි හිමියන් ලෙසට හඳුනාගෙන තිබෙනවා 65 ස්වාමින් වහන්සේ නමක්. මෙම පැහැර ගැනීම සිදු වුණේ පසුගිය දෙවෙනිදා රාත්‍රී වගේම තුන්වෙනිදා මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිලක් ලැබුණ හංවැල්ල පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කළා. ඒ වගේම මේ විමර්ශනය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත තවදුරටත් භාර දෙනු ලැබුවා. මේ අතර ඊයේ දින දහවල් 12ට පමණ කොටදෙනියාව පොලිස් වසමේ නාවාන සුසාන භූමියේ තිබී යම් මලසිරුරක් සොයාගෙන තිබෙනවා. මේ මලසිරුර සම්බන්ධයෙන් විමර්ශනය කළ කොටදෙනියාව පොලිසිය මිනුවන්කොඩ මහේත්‍රාත් අධිකරණයට දන්වා මහේත්‍රාත් පරීක්ෂණයක් පවත්වා දැනටම මලසිරුර මීගමුව බන්ධනාගාරය වෙත යවා තිබෙනවා. වැඩිදුර දැනටම මලසිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා තිබෙනවා. එසේ යවා තිබෙන්නේ අද දින පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා මිනුවන්කොඩ මහේත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි මීගමුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ මලසිරුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී මෙම හංවැල්ල ප්‍රදේශයෙන් අතුරුදහන් වූ ස්වාමින් වහන්සේ වැඩ සිටි ආරණ්‍ය සේනාසනේ ස්වාමින් වහන්සේලා දෙදෙනෙකු විසින් මෙම මලසිරුර තම ගුරු හිමියන්ගේ බවට හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙය සැකකටයුතු තත්ත්වයන් යටතේ සිදුවෙච්ච මරණයක් බවට වාර්තා වෙන්නේ පැහැර ගැනීමෙන් පසුව යම් අපරාධයක් සිදු කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බවට සැක කෙරෙනවා. ඒ වගේම අද දින පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මේ සම්බන්ධව සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වෙනවා මරණයට හේතුව. කෙසේ වෙතත් මෙම ස්වාමින් වහන්සේ පැහැර ගැනීම සම්බන්ධව පුද්ගලයින් 4 සමග වෑන් රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පුද්ගලයින් 4 අතර එකයි කාන්තාවක් සිටිනවා. මෙම විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් මෙම පැහැරගත් පුද්ගලයින් සහ මෙම ස්වාමින් වහන්සේ අතර තිබූ පුද්ගලික අමනාපයක් නිසා මේ සිද්ධිය සිදු කළ බවට, විශේෂයෙන්ම මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි උඩා ස්වාමින් වහන්සේ නමකගේ මව සහ පියා මේ සැකකරුවන් අතර සිටිනවා. ඔවුන් විසින් මෙසේ පැහැරගෙන ගොස් යම් ආකාරයක අපරාධයක් සිදු කර ඇති බවටයි දැනට කරුණු අනාවරණය වෙන්නේ. ඒ වගේම වෑන් රථය සොයාගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් අද දින අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තවත් පැය 24 කාලයක් සඳහා රදවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා හංවැල්ල පොලිසිය, කොටදෙනියාව පොලිසිය, ඒ වගේම මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙය පුද්ගලික අමනාපයක් මත සිදු කරන ලද අපරාධයක් බවටයි දැනට වාර්තා වී තිබෙන්නේ. Breaking.lk